ආයුබෝවන්දරුවනේ මීට පෙරපාඩමේදී සූත්‍රයක උක්තය වෙනස් කිරීම පිළිබඳව ඉගෙනගත්තා. දැන් අපිට ඉගෙනගන්න තියෙන්නේ ආදේශය කියන කොටස. සූත්‍රයක අඥඥාතයන් කිහිපයක් තියෙනවා. එක් අඥඥාතයක් හැර ඉතිරි අඥ්ඥාතයන්ගේ අගය තුන්විට, නොදන්නා අඥඥාතයේ අගය සොයාගන්න පුළුවන්. එහෙනම් දරුවනේ දෙනලද අගයන් ආදේශය මගින් සූත්‍රයක නොදන්නා අඥඥාතයේ අගය සොයාගන්නා ආකාරය මෙතැන්සිට බලමු මෙම පාඩම ඉගෙනීමෙන් ඔබට සූත්‍රයක එක් අඥඥාතයක් හැර අනෙක් ඒවායි අගය දන්නාවිට නොදන්නා අඥඥාතයේ අගය සෙවීමට හැකියාව ලැබෙනු ඇත. ඒ කියන්නේෙ දරුවනේ එක් අඥාතයක් හැර අනෙක් ඒවා අගය දන්නා විට නොදන්නා අඥඥාතයේ අගය සෙවීමට හැකියාව ලැබෙනු ඇත. අපි දැන් පළමු උදාහරණය ගෙන බලමු. පැත්තකදිග සිම්පල් ඒ වූ සමචතුරශ්්‍රයක වර්ගඵලය කැපිටල් ඒවේ. එහි වර්ගඵලය කැපිටල් ඒ සමානයි ඒ වර්ග සූත්‍රයෙන් දැක්වේ. ඒ සමානයි සෙන්ටිමීටර් හය නම් එහි වර්ගඵලය සොයන්න අපි දැන් සමජ තුරශ්‍රයක් ඇඳ බලමු. එහි පාදේකදිග ඒසිම්පල් ඒ මේ වර්ගඵලය සෙවීමේදී ඒ ගුණකිරීම ඒ වශයෙන් ගන්න පුළුවන්. අපි දැන් සූත්‍රේලියමුහ කැපිටල් ඒ සමානයි ඒ වර්ග දකුණු පස ඒ වර්ග, කියන එක විහිදුවාලියම් පසුව අපිසිම්පල් ඒ වෙනුවට හය ආදේශ කරම්. කැපිටල් ඒ සමානයි සන්ටිමීටර් හය ගුණකිරීම සෙන්ටමීටර් හය වශයෙන් අපට ඉළඟපියවර ලැබෙනම්. දැන් අපි සටිමීටර් හය සටිමීටර් හයින් ගුණ කරාම හයවරක් ය තිස්හයවශයෙන් අපට ඉළඟපියවර ලැබෙනවා ඒ අනුව කැපිටල් ඒ සමානයි වර්ග සෙන්ටිමීටර් තිස්සයි ලෙස අපට ඒහි අගේ සොයාගන්නට පුළුවන්. තේරුණාද දරුවනි අපි තවක් ගැටලුවක් කෙරෙහි අවධානය යොමු කරමු. රිජුකෝණී ත්‍රිකෝණයක කරණයේ දිග එක්ද ඉතිරිපාදවල දිග ABදවේ පයිතකරස් ප්‍රමයට අනුව එක් සමානයි වර්ගමූල ඒවර්ග එකතු කිරීම Bී වර්ගවේ මෙහි ඒ සමානයි සෙන්ටිමීටර් අටද B සමානයි සන්ටිමීටර් හයද වේනම් එක්හි අගය සොයන්න දැන්න පිරිජිකෝණ ත්‍රිකෝණයක් ඇඳල තියෙනවා. ඒහි කරණය එක් ලෙස සටහන් කල්ල තියෙනවා අපි පයිත කර සම්බන්ධය දන්නවා කරණයහි වර්ගය සමානවෙනවා ඉතිරිපාලදිකේ වර්ගවල එකතුවට. යනුව එක් උක්තවනාම සූත්‍රයේ මෙසේලි න්න පුළුවන් එක් සමානයි වර්ගමූල ඒ වර්ග එකතු කිරීමබීවර්ග. දැන් අපි ඒ සහ බිහි අගයන් ආදේශ කර බල. එක් සමානය වර්ගමූල, වෙනුවට අට ආදේශකරා අටේ වර්ගය වෙනවා එකතු කිීම බී වෙනුවට හය ආදේශ කරා හයේ වර්ගය වෙනවා ඊ ළඟ පීවරට ගියොත් අටේ වර්ගය සන්ඩිමේටර් හැටහතරයි යට වරක්කට හැට හතරයි. හය වර්ගය හයිවරක් හයතිස් සයයි ඊ ළඟට අපි දකුණු පස වර්ගමූන හැටහතර එකතු කිරීම තිස් සය හැටහතරයි තිස් සයයි සීයයි එක් සමානයි සීිය ලෙස ලැබෙනවා. දැන් අපි දකුණු පස සියයෙහි වර්ගමූලය දහය ලෙස ලැබෙනවා ඒ අනුව එක් සමානයි සන්ටිමීටර් දහයි ලෙස අපිට කරණයෙහි දිග සොයාගන්නට පුළුවන්. හරි දරුවනේ. දැන් අපි තවත් ගැටලුවක් ගෙන බලමු පීවර්ග සමානයි කිව්වාර් සූත්‍රයෙහි කිව් සමානයි නමය හා ආර් සමානයි හතර වෙන විට අගය සොයන්න පවර්ග සමානයිQRr මෙහිදී ප වර්ගය උක්තවෙලා තියන අපි දැම් ප උක්ත කරන්න ඕන වර්ගය ඉවත් කිරීමට අපි ප වර්ගය වර්ගමූල ගන්වන්න ඕනේ ඒමනම් දෙපසම වර්ගමූල ගැන්වීම පීවර්ගේ වර්ගමූලය සමානයි Qව්වා වර්ගමූලය. පීවර්ගේ වර්ගමූලය පීලෙසා අපට ලැබෙනවා සමානයි Qව්වා වර්ගමූලය. දැන් අපි අගයන් ආදේශ කරමු කිව් සමානයි නමයහා ආර් සමානයි හතර ලෙස ආදේශ කරන්න පුළුවන්. පී සමානයි වර්ගමූල Qවආ කිව්වෙනුවට නමේ ආදේශකරා ආර් වෙනෝට හතර ආදේශකරා. නමවරක් අතර තිස් සයයි පී සමානයි වර්ගමූල තිස්සයි ලෙස අපට ලැබෙනවා තිස්සයේ වර්ගමූලය හය ලෙස අපට පිළිතුර ලැබෙනවා ඒ යනුව පිහි අගය පී සමානයි සන්ටිමීටර් හය ලෙස අපට සොයාගන්නට පුළුවන්. අපි දැන් තවත් ගැටලුවක් ගෙන. වීවර්ග සමානයි යූ වර්ග එකතු කිරීම, දෙකයි ඒ සූත්‍රයෙහි වී සමානයි දහයයි ඒ සමානයි තුනයි හාs සමානයි හයවන විට යූහියගේ සොයන්න. Vීවර්ග සමානයි යවර්ග එකතු කිරීම දෙකයි As. අපිට දැන් දකුණු පස යූ වර්ගය උක්ත කරන. එහෙනම්, එකතු කිරීමේ දෙකයි ඒස් ඉවත් කරගත යුතු එහමනම් දෙපසින්ම දෙකයි ඒ ඉවත් කරම් එ අනුව වීවර්ග අඩු කිරීම දෙකයිඒ සමානයි යූවර්ග එකතු කිරීම දෙකයි ඒ අඩු කිරීම දෙකයිඒස් දකුණු පස එකතු කිරීමේ ඒස්ට අඩුකිරීමේ ඒ කැපිල යනවා ඒ අනුව දකුණු පස යු වර්ගය ත්‍රීවෙනවා. වම් පස වීවර්ග අඩු කිරීම දෙකයි ඒ ලෙස අපට ඊළඟ පීවර ලැබෙනවා. දැන් දකුණු පස යුවර්ගයේ වර්ගය ඉවත් කරන්න ඕනේ. ඒම නන් දෙපසම වර්ගමූල ගැන්වීමෙන් දුණ පස යුවර්ගේ වර්ගමූලය සමානයි වර්ගමූල වීවර්ග අඩුකිරීම දෙකයි ඒස් ලෙස අපට ලැබෙනවා. දකුණු පස Uවර්ගයේ වර්ගමූලය කියන්නේ U ලෙසා අපට ලැබෙනවාය සමානයි වර්ගමූල වීවර්ග අඩු කිරීම දෙකයි ඒස් ලෙස අපට ඊළඟපියවර ගන්නට පුළුවන්. දැන් අපි ආදේශ කර බලමු වවෙනුවට දහ ආදේශ කරනවා, ඒකි ඒ වෙනුවට තුුණ ආදේශ කරනවා. එස් වෙනුවට හය ආදේශ කරනවා දැන් අපි නැවදත්. සූත්‍රේලියයා ගම යු සමානයි වර්ගමූල වීවර්ග අඩුකිරීම දෙකයි ඒස්. දැන් අපි ආදේශ කරමු ය සමානයි වර්ගමූල වී වෙනුවට දහයාදේශකරා දහය වර්ග අඩුකිරීම දෙක ගුණකිරීම ඒ වෙනුවට තුනාදේශකරා එස් වෙනුවට හයාදේශකරා දැන් සුළු කරල බලමුූ, දහයි වර්ග යැන්නේCEීයයි අඩුකිරීම දෙවරක්තුන හයයි හයවරක් අයතිස් සයයි, ඒ අනුව යු සමානයි වර්ගමූල සය අඩුකිරීම තිස්සයි ලෙස ඊළඟපියවර ලැබෙනවා දැන් තවදුරටත්ස් සුළු කළොත් සියයෙන් තිස්සයක් අඩුකරාම හැටහතරයි යු සමානයි වර්ගමූල හැටහතර ලෙසාපට ලැබෙනවා. දැන් අපි කළ යුත්තේ හැටහතරේ වර්ගමූලේ සවවීම. එනම් හැටහතරේ වර්ගමර යාල දැනටමත් දන්නවා. ඒ අනුව යු සමානයි අට ලෙසාපට පිළිතුර ලබාගන්න පුළුවන්. ි දැ තවත් ගැටලුවක් කෙරහි අවධානය යොමු කරමු සීවර්ග සමානයි ඒවර්ග එකතුකිරීම බීවර්ග සූත්‍රයෙහි, සී සමානයි විසි පහ හා,බී සමානයි විසි හතර වන විට ඒහි අගය සොයන්න දැන් අපි සූත්‍ර එලියයා ගම නැවතත් සීවර්ග සමානයි ඒවර්ග එකතු කිරීම බීවර්ග. අපි මේ අඥාතයන්ට අගයන් ආදේශක කරමු. සීවෙනුවට විසි පාදේශ කළ, බවෙනුවට විසිහතරාදේශ කළ පසු අපිට ඒහි අගේ සොයාගන්නට පුළුවන්. ඔන්න දැන් අපි ආදේශර සීවෙනුවට විසිපාදේශ කරා විසිපහය වර්ගය සමානයි ඒ වර්ගේ එහෙමමලිව්වා එකතු කිරීමබී වෙනුවට විසිහතරාදේශ කරා විසි අතරයේ වර්ගය ලෙස අපට ලැබෙනවා. විසි පහේ වර්ගය, සිය විසි පහයි සමානයි ඒවර්ග එකතු කිරීම විසිහතරේ වර්ගය පන්සිය හැත්තහයි ලෙස අපිට ලැබෙනවා. දැන් දකුණු පස එකතුකිරීම පන්සී හැත්තයි ඉවත් කරගන්න දැනටමත් ඔබ මීට පෙර ගැටලුවකදේ දන්න දැනගත්තා අපි. ඒ නම් එකතු කිරීමේ පන්සිීය හැත්තහයි ඉවත් කරගන්න දෙපසින්ම පන්සිය හැත්තහයක් අඩුකරනවා. අනුව දකුණු පස, එක කිරීම පන්සී හැත්ත අඩුකිරීමේ පන්සී හැත්තහයි කැපිල යනවා ඒ අනුව දකුණු පසේ වර්ගය යුතුරු වෙනවා.ුවම් පස හයසිය විසි පහෙන් පන්සය හැත්තහයක් අඩුකරාම හතලිස් නමේ ලැබෙනවා. සී සමානයි විසි පාහා Bී සමානයි විසිහතර ආදේශයෙන්. ඒ වර්ග සමානයි, තලි නමේ ලෙසා අපට ලැබෙනවා ඒ වර්ගයේ වර්ගමූලේ සමානයි හතලිස් නමේ වර්ගමූලය ඒ වර්ගයේ වර්ගමූලය ඒ ලෙස ලැබෙනවා. හතලිස් නමේ වර්ගමූලය හත ලෙස ලැබෙනවා ඒ අනුව ඒ සමානයි හතලිස අපට පිළිතුර ලැබෙනවා ඒහි අගය හතක් ලෙස ගන්නට පුළුවන්. අපි තවත් ගැටලුවක්ෙරෙේ අවධාන යොමුකරමු. අරය R වූ වෘර්ථයක වර්ගඵලය ඒවේ එහි අරය හා වර්ගඵලය අතර සම්බන්ධය ඒ සමානයි ෆයාර් වර්ග සූත්‍රයෙන් දැක්වේ. ඒ සමානයි වර්ග සෙන්න්ටිමීඩර් ර එකසිය පනස් අතර නම් එහි අරය සොයන්න ෆයි සමානයි හතෙන් විසි දෙක ලෙස ගන් අපි දැ සූත්‍රෙලියයා බලමු ඒ සමානයි ෆයියාර් වර්ග අබි ආදේශ කරම්ා නඥාතයන්ට අගයන් ඒ වෙනුවට එකසිය පනස් සතරාදේශ කළා ෆයි වෙනුවට හතෙන් විසි දෙකා ආදේශ කර ආවර්ගසිය පනස් සතර සමානයි හතෙන් විසි දෙකයි ආර්වර්ග. ඇැන් දකුණු පස පියවරෙන් පියවරගියොත් බෙදීම හත ඉවත් කරගන්න ඔොනෙහෙමනන් දෙපසම හතෙන් ගුණ කළ යුතුයි. දැන් හතට හත කැපිල යනවා, යි ආර්වර්ගය දකුණු පස ඉතිරිවා විසි දෙකයි ආර්වර්ග සමානයිවම් පස හතගුණ කිරීම කසිය පන සතර ලෙස ලැබෙනවා. දැන් අපි දෙපසම විසි දෙගෙන් බෙදන්න ඕන්. එතකොට අපිට විසි දෙකට විසි දෙක කැපිල යනවා ආර්වර්ගය දකුණු පස ඉතිරිවෙනවා ආර්වර්ගය සමානයි තලිස්නමේ ෙස ලැබෙනවා ඒක අනේ හතගුණ කිරීම එක සී බනස් සතර බෙදීම් විසි දෙකර. අපට ඔන්නම් වම්පස විසි දෙකර විසි දෙකේ වෙක්කා එක සී පනස් අතරට විසි දෙකේ වාල දන්නවා හතක් තිගෙන බව අපට කපල හත්වරක් හත හතලිස් නමයයි. ආර් වර්ගේ සමාලායි හතලිස් නමයයි දැන් අපිට ආර්හිගේ සොයාගන්නට ඕනේ. හෙමනම් ආර්වර්ගේ වර්ගමූලය සමානයි හතලිස් නමේ වර්ගමූලේ. ආර්වර්ග වර්ගමූලය ආර් ලෙසලබෙනවා හතලිස් නමේ වර්ගමූලය හත ලෙස ැබෙනවා ආර් සමානයි සන්ටිමීටර් හතත් ලෙසා පටාගය සොයාගන්න පුළුවන්. අපි තවත් ගැටලුවක් දෙස නැත්ති යොමාලම්මුූ පතුලේ අරය ආර්ද උස එච්ද වූ කේතුවක පුෂ්ට වර්ගඵලය ඒවේ. A R සහH අතර සම්බන්ධයක් ඒ සමානයි තුනෙන් එකයි ෆර් වර්ගHච සූත්‍රයෙන් දැක්වේ. ඒ සමානයි වර්ග සන්ටිමීටර් හයසිය දාසය හා H සමානයි සන්ටිමීටර් දොළහනම් එහි අරය සොයන්. ෆ සමානයි හතෙන් විසි දෙක ලෙස ගන්න සූත්‍රේලියල බලමු ඒ සමානයි තුනෙන් එකයි ෆR වර්ග H. අපි දැන් අත්ඥාතයන්ට අගයන් ආදේශ කරමු. ඒ වෙනුවට හයිසිිය දාසේ ආදේශ කළා දකුණු පස තුනෙන් එක සමානයි ෆයි වෙනුවට හතෙන් විසි දෙ ආදේශක කර හතෙන් විසි දෙකයි ආර්ර්ග ගුණකිරීම එච්වෙනුවට දොළහා ආදේශ කළා. දැන්න දකුණු පස සුළු කරන්න පුළුවන් ඒව සුළු කරමු. එක ඇන මෙතැන කපන්න පුළුවන් අප ප්‍රභාෂාව ගෙන කපන්න පුළුවන් තුළට තුනේ එකයි දොළ හට තුනේවා හතරයි ර වරක් විසි දෙක අසු වටයි ආර්වර්ග බෙදීම හත ලෙස දකුණු පස ලැබෙනවා ගම් පසහයසීය දාසය ඒමනං අපිට දැන් දකුණු පස ආර්වර්ගය උක්ත කරගන්න ඕනේ. ඒනම් ප්‍රථමයෙන් අපි බෙදීමේ හත ඉවත් කරගන්න දෙපසම හතෙන් ගුණ කරා. පිදන්න හතට හත කැපිල යනවා අසු වටයි ආර්වර්ගය ඉතිරිවෙනවා වම්පස හතගුණ කිරීම හය සියදාසේ බෙදීම අසූ අට ලෙසේනවා. අපිට අසූවටයි හයි සීදාසයක් කපන්න පුළුවන්. අසූුවටට අසූ වටේව එක්යි. හයි සියදාසේට අසූ වටේව හතායි දැන් අපිට වම්පසේනවා හත්තරක් කත හතලිස් නමයක් සමානයි දකුණුපස ආර්වර්ගයෙනවා ආර්වර්ගය වර්ගමූල ගැන්වීමෙන්. ආවර්ගයේ වර්ගමූල සමානයි හතලස් නමේ වර්ගමූලය හතරිස් නමේ වර්ගමූලය හතයි ආ සමානයි සෙන්ටිමීටර් හතක් ලෙස අපට අරය සොයාගන්නට පුළුවන්. අපි අවසාන ගැටලු Tී සමානයි 2ෆ වර්ගමූල, එල් බෙදීම ජීසූත්‍රයෙහි Tී සමානයි හතලිස් සතරයි. එල් සමානයි හාරසි අනුව හා. ෆ සමානයි හතෙන් විසි දෙකවන විට ජිහි අගය සොයන්න. අපි දැන් සූත්‍රේලියා ගමු T සමානයි 2ෆ වර්ගමූල එල් බෙදීම සූත්‍රයට දැන් අගයන් ආදේශ කරමු. හරි T වෙනුවට හතරි සතරා දේශ කරා සමානයි දෙක ගුණකිරීම ෆ වෙනුවට හතෙන් විසි දෙකාදේශ කරා වර්ගමූල හාරසිය අනුව බෙදීම Gී. දකුණු පස්ස අපි සුළුකරගත හැකි තැන් සුළු කරගනිමු දෙවරක් විසි දෙක හතලිස් අතර බෙදීම හත වර්ගමුල හාරසී අනුවුව බෙදීම ජී වන් පස සමානය හතලිස් හතර. ඒමනන් හතෙන් හතලිස් සතර දකුණු පසේ නිවත් කරගන්න ඕනේ ඒමනන් අපි පියවරෙන් පිවරට ගියොත් දෙපසම හතෙන් ගුණ කරන්න ඕනේ ඒ අනුව හතර හත කැපිලා ි සතර ඉතුරුවෙනවා එක ඇන හතලි සතර ගුණකිරීම හත්ත සමානයි වර්ග මූල හාරසය අනුව බෙදීම ජීලෙසේනවා. ඊළඟට හතලි සතරනැතිකරන්න දෙපසම නැවත හතලිස් සතරෙන් බෙදෙනවා. එ අනුව හතලි සතර ගුණකිරීම හත්ත බෙදීම හතලි සතර ලැබෙනවා. අපිට පුළුවන් වම් පස හතලි සතරට හලි හතලි සතරට හතලි සතරේවෙක්කයි. ඒ අනුවවම් පස හත ඉතුර වෙනවා හත සමානයි වර්ගමූල හාරසිය අනුව බෙදීම ජී ලෙස පටීළඟ පීවර ලැබෙනවා. දැන් අපි දකුණු පස වර්ගමූලය ඉවත් කර ගන්න නම් වර්ග ගැන්වීමක් කරන්න. එයන් වන් පසත දකුණු පස යන දෙපසමාපි වර්ග කිරීමෙන් දුණස වර්ගමූල ලකුණ ඉවත්වෙලා යනවා. හරි. දැන් හතේ වර්ගය හතරිස් නමය සමානයි හාරසිය අනුව බෙදීම ජීලෙස, ලැබෙනවා. දැන් අපි දකුණු පස බෙදීමේ ජී ඉවත් කරන්න දෙපසම ජීවලින් ගුණ කරම්. ජීටජී කැපිල යනවා දකුණු පස වම් පස ජී ගුණකිරීම හතලිස් නමය හතලිස් නමයයි ජී සමානයි හාරසිීය අනුවලස ලැබෙනවා. දැන් අපි දෙපසම හතලිස් නමයෙන් බෙදුවොත් හතලස් නමේට හතරිස් නමය කැපෙනවා හාරසියා අනු හතලිස් නමයෙන් බෙදුවම දහයලබෙනවා ජී සමානයි දහය ලෙස අපට පිළිතුර ලබාගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට කිසියම් සූත්‍රයක එක් අඥ්ඥාතයක් හැර අනෙකුත් අඥඥාතයන්ගේ අග ආදේශ කිරීමෙන් එම නොදන්නා අඥඥාතය අග සොයාගන්නට පුළුවන් දැන් ඔබ මෙතෙක් වෙලා මේ ගැටනු විසඳන ආකාරය හොඳින් අධ්‍යනය කලා විසඳමු කියන කොටස එක ඇන්න වැල ගෙදර මේ ගැටලු ටික විසඳල බල පතුළේ අරය ආර්ද උස H ද පරිමා වීදවන කේතුවක RH හාV අතර සම්බන්ධය වී සමානයි තුනෙෙන් එකයි ෆR වර්ග H මගින් දැක්වේ.වී සමානයි ගන සන්ටිමීටර් හයසය දාසය H සමානයි සටිමීර් දොලාා නම් ආර්හි අගේ සොයන්. ෆයි සමානයි හතෙන් විසි දෙක ලෙස ගන්. දෙවැනි ගැටලුව ඒ සමානයි වර්ගමූල බීවර්ග අඩුකිරීම සීවර්ග සූත්‍රයේ ඒ සමානයි විසි හතරද සී සමානයි හතදනම් බීහි අගය සොයන්. දැන් ඩරුවනේ අපගේ පාඩම මෙතකින් නිම වෙනවා ආයු බෝවන්.